এটা আমার বেহিত নে দেবো বেনদা টম বেন මගේ නම ආරම් චන්දදාස මම 1990 හිට 2020 පළවෙනි මාසේ 20 වෙනි දින දක්වා මේ අලුකැටිය මගේ නිවසේ පදිංචි විසිටියා ඒ ඉන්න අතර කාල සීමාව තුළ මේ මගේ බිරිඳට මේ පිළිකා රෝගයක් වැළඳුණා පිළිකා රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා 2020 ජනවාරි මාසේ විසුවෙන්දා ඉඳලා අපේ දුවගේ කුලියා පිටියේ නිවසේ පදිංචිය තියා එතන සිට අපේ නෝනාගේ පිළිකා රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන අපි 2020 11 වෙනි මාසේ 28 වෙනිදා නැවත අලුකැටියාවේ මේ නිවසේට පැමිණියා ඒ පැමිණෙන අවස්ථාවේදී මේ අපි මේ අපට මේ ගෙදරට යන්න තිබුණු පාර අඩිපාර වහලා තිබුණා ඊට පස්සේ අපි මේ පාරේ බඩු ටික බාගෙන මේ අවස්ථාවේදී ඉන්නවා මේ ඒ ඉන්න අවස්ථාවේදී 29 වෙනිදා උදේ ඇවිල්ලා මේ ග්‍රාමසේවක මහත්තයත් මේ PHI මහත්තයත් ඇවිල්ලා අපි නිරෝධායනය කරලා ගියා මේ අපිට මේ අපි ගෙදර නිරෝධායනය කරවුවට අපේ බඩු තියෙන්නේ පාරේ අපිට මේක ගිනියා ගන්න කිසිම විදියක් නැහැ කවුරුවත් මේක අල්ලන්නේ නැහැ ඉතින් ඒක නිසා මේ ගෙදෙට්ට මේ බඩු ටික ගිනියා ගන්න මේ වෙන කලින් ක්‍රමවේදයක් සකස් වුනේත් නැහැ මේ මම මේ වෙලාවෙන් ඉල්ලා සිටින්නේ මේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මට මේ පාර ලබා ගන්න බැරි හේතුව එකක් තමයි එකක් ජයභූමිය උපුවේ අනිත් පැත්තෙන් මේ බලපත්‍ර ඉඩමක් ඊළඟට පාර ලබා ගන්න තියෙන පැත්තේ එකක් නිරවුල් ඉඩමක් ආපහු වර නැවත කියපු බලපත්‍ර ඉඩමක් එතකොට ඔය කියාපු දෙපැත්තකින්ම පාර ලබා ගන්න බෑ කියලා ඇවිල්ලා ග්‍රාමසේවක මහත්තයා කියනවා මං අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වාගේ ප්‍රශ්නයකට මූණ දී පළවෙනි පුද්ගලයා මම වෙන්න පුළුවන් මේ මට මේ විචි ප්‍රශ්නේ අදින් පස්සේ මේ ලංකාවේ කාටවත් නොවේවා කියලා ඇවිල්ලා ප්‍රාර්ථනා කරනවා ඒ වාගේම ජනාධිපතිතුමාගෙන් මේ වාගේ නීතියකට නීතියක් සම්පාදනය වේවා කියලා ඇවිල්ලා ප්‍රාර්ථනා කරනවා දැනට දින කීයක්ද දැනට දින 3ක් වෙන්නේ රාත්‍රිය කීයද රාත්‍රිය ඇවිල්ලා අද රැට 3යි 3යි ඔව් කැම්බීම කොහොමද කැම්බීම මේ අහල පළායේ මේ ගෙනල්ලා ඇවිල්ලා ටිකක් දුරින් තියලා යනවා රජෙන් මොනවද හම්බෙලා තියෙන්නේ රජෙන් නම් මොකක්වත් හම්බ වෙලා නැහැ නම් මොකද්ද නම ආරියම් චන්දදාස ලිපිනේ 66 මැදගුල්පුත් අලු කැටියාව මාපාකඩුව දුරකථන අංකය මතකද 077 850 22 58 මගේ නම ඊදී කමලාවති මට කැන්සර් එකක් මං දුව දිහා කුලිය පිටිට ගියා බෙහෙත් ගන්න මට ඒ බෙහෙත් ගන්න යන්න ලේසි නිසා මං හිට ගියේ මේ මෙහි ඉඳලා මට යන්න අමාරුයි මට අත අමාරු වෙනකොට බෙහෙත් පිදිනවා
ඉතින් අතාමාරු බෙහෙත් දෙන්න පටන් ගත්තා මම එකහමාර දෙක වෙනකොට එළියට දමන්නේ ඇතුලෙන් ඒ හොස්පිටල් එකෙන් ඉතින් මෙහි ඉඳලා ගියාම මට 9හමාර විතර වෙනවා මම එහෙට යනකොට ඉතින් ඒක නිසා මට එයාලා බනිනවා මේ දවල් වෙලා හරි යනවා කියලා එහෙම කියලා කියනවා ඉතින් ඒක නිසා මට පහසු නිසා තමයි මම එහෙට ගියේ ගැටලුව මම එදා හරක් බඳලා යනකොට මේගොල්ලෝ මෙතන බඩු බානවා ඊට පස්සේ බඩු බාලා මෙතන ඒගොල්ලෝ රායිලි වෙනකන් හිටියා මේ පාරේ විනිමලයක් ගහලා පාරේ දෙන්න උදියන් හිටිය අපිට ගෙදරට අතුල් කරගන්නත් අමාරුයි මොකද දුරක ඉඳලා ආවේ අවදානම් කලාපෙක ඉඳලා ඊට පස්සේ ඒ දෙන්න බඩගින්නේ ඉන්න හින්දා මම මගේ යුතුකමක් වශයෙන් අර ඉහිටි පාසල් වාසීන් වශයෙන් බත් එකක මන් දුරෙන් තියලා ඒගොල්ලන්ට කන්න කිව්වා බත් එකක දුරෙන් තියලා මං ගියාන්ද ඒගොල්ලෝ අරන් කන්න කිව්වා මොකද ගැට ගන්නද බෑ දෙදෙක් හින්දා මං කිව්වා මේ අසරණ රෝගියෙක් හින්දා කරන්න දෙයක් නැහැ මේ අද්දීන් රටේ තත්ත්වය අනුව මේනි පුජ්ජියෙන් අතුරු කර ගන්න බෑ මට කනගාටුයි මේ දේ කියන්න නමුත් මේ කිසිම කාලෙක මේ වගේ දෙයක් කරලා නැහැ මං ඒ හින්දා කියලා මම මේගොල්ලන්ට කිව්වා එහෙම කියලා ඊට පස්සේ මෙතන බඩු දාලා තිබ්බ මං දවසක් විතර බලාගත්තා මේගොල්ලෝ පල්ලහට දැම්මට පස්සේ ඊට පස්සේ ඒ බලාගද්දි මට හැමදාම මේ කරොන්ට බෑ මමත් සෑහෙන දුක් මහන්සියෙන් වෙස් මහන්සිය වෙලා ජීවත් වෙන පුජ්ජියෙක් ඒ හින්දා මේගොල්ලෝ මේ බඩු බලා ගන්න බැරි හින්දා මං මේගොල්ලන්ට ආපහු මේවා මෙහෙට ගන්ද කියලා කිව්ව හදිසි හොරෙක් හරිම අරන්ගු මට මේවට වගේ කීම බාර ගන්න බැරි හින්දා මේ වගේ අසන රෝගීන් මෙවැනි දේවල් යථාකාරී දින් නොවෙන්න කටයුතු වේවායි කියලා මම ඉතා කනගාටුවෙන් හෝ ප්‍රකාශ කරනවා මෙවැනි සිදුවීම් ඉදිරියේදී නොවීම සඳහා ඔබතුමාගේ නම මොකද්ද මගේ නම ඩබ්ගේ ජයරත්න පීඑස්ටි මහත්තයා ඊයේ පහ මේ හතරට විතර ආවා ඇවිල්ලා කිව්වා වාහනයක ප්‍රශ්නයක් තියෙනවා කිව්වා එහෙන් නිලධාරි ගේන්න බැරි නිසා මට ඒ අදාළ බෙහෙත් එක දීලා ඉවරවිලා ටැංකියක් හොයාගෙන ගහගන්න කිව්වා මට පිටපැත්තේ යන්න බැරි හින්දා පීඑස්ටි මහත්තයාම ටැංකියක් අපේ ගෙවල් කිට්ටුවෙන් ගෙනත් තියලා යන්න කිව්වා මම ඒක ගෙනල්ලා මේකට බෙහෙත් ගහගත්තා නිලධාරි ගෙවි නැහැ ने ඒ ඇවිල්ලා ඉවරලා මේ කිව්වා 27 මේ මේක දැන් නම් මේ ගැහුවත් මේ මේකක් නැහැ නමුත් මේ බඩු අල්ලන්න බය නිසා මේ ඔයා මේක ගහගන්න කියලා බඩු වලට මට මේ ඇවිදින්න ගහගන්න හිටියද ඈ ඔයා කෙමිකල් ගහගන්න කියලා හිටියද නෑ පීඑච්ඒ මහත්තයා ගියා මට ගහගන්න කිව්වා මේ බඩු වලට මේ එච්චර ගාම්සේක මහත්තයා මුලද ගාම්සේක මහත්තයා මේ මුකුත් කිව්වේ නෑ බඩු ටික මේ වටේ පිටේ කටිලා ඇතිලා ගෙදරට ගෙනත් දාන්න කිව්වා. දැන් ආය බය ගන්න එපා කොරෝනා වක් නැහැ පැය 24 න් ඉවරයි කියලා කිව්වා. කවුද ග්‍රාමධික මහත්තයා? ඔව්. පීච් මහත්තයා මොකද කිව්වේ? පීච් මහත්තයා කිව්වා මේ බඩු ළඟටවත් යන්න එපා. එයාලා ළඟට යන්නත් එපා. ගෙදරට යන්නත් එපා. ළිඳට ගිහිල්ලා ඔයාට පුළුවන් නම් මේ බෙහෙත් ගහන ටැංකියක් තියෙනවා නම් ගිහිල්ලා තියන්න ළිඳ. දැන් මේ යාලා ගනි කිව්වා. එයා ගිහිල්ලා විසබීජ හරණය කරාට පස්සේ බඩු අල්ලන්න පුළුවන් කිව්වා. ඒත් එයාට අපහු නැවත අල්ලන්න එපා කිව්වා. මම අලුකටියව සීලවංශීමේ සෙනසුන්ගල රජමහාවිහාරය. බැලු බැල්මට කනගාටුදායක සිද්ධියක් සිදු වෙමින් පවතින්නේ. කැන්සර් එකක් හැදිලා මාස 10ක් විතර දුවග ගෙදරක ඉඳලා යන්තම් සනීපෙලා බඩු මුට්ටු ටිකක් අරගෙන ආපහු ගෙදර එනකොට මෙයාට නිරෝධායන නීතිය යටතේ නිරෝධායන කරලා තියෙනවා. අවසානයේදී ගෙදරට අදාළ උපකරණ අරගෙන යන්න බැරි වීමත් එක්ක නිරෝධායන නීතිය කඩ කරමින් මෙයාට සිද්ධ වෙලා තියෙනවා පාරට වෙලා මේ විදිහට මේ රස්තියාදි වෙන්නේ. නිරෝධායන නීතියක බැලු බැල්මට තියෙන්නේ බාහිර පුජ්‍යලයන් ඇසුරු නොකොට තනි පුජ්‍යලයක් විදිහට හැසිරෙන්න ඕනේ. ඒ අදාළ කාර්යයට නීතිමය වගන්ති විතරක් යොදමින් මේ මිනිසුන්ට ගෙදරට යන්න බැරි බව දැන දැන නිරෝධායන නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒතර බලධාරීන්ට මේක පැහැදිලි නැද්ද? මේ ආයත උපකරණ අරන් යන්න නැතුව ගෙදරටලා ඉන්න පුළුවන් කමක් නැහැ. එතකොට බඩු මුට්ටික මෙතන තියලා එතන ගියාම මේ ටික නැස්ති වෙනවා. ඒ නැස්ති වීමත් එක්ක තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. එතන මට හිතා ගන්න බෑ මේ නිලධාරීන් විසින් මේ නාමික වශයෙන් බලපත්‍රය වගන්තියක් සහිත කොළයක් ගෙදර අලවා තියලා
මේ අයට ගෙදරට වෙලා ඉන්න කියලා විතරක් කීම ප්‍රමාණවත්ද? ඉතින් එතනින් එහාට මේ අයගේ ආරක්ෂාව සහ මේ උපකරණ පිළිබඳව රැකවරණයට වග කියන්නේ කවුද? ඒක තමයි අපිට තියෙන හිතා ගන්න බැරි දෙ. මේ විහාරස්ථානට ආසන්න දායක පවුල කෙනෙක් වීම නිසාම අපිට ගොඩාක් සංවේදී මේ කාරණය. විශේෂයෙන් සංවේදී වෙන්නේ බොහොම පිළිකාවක් හැදලා එක පැත්තෙන් ආසනේ පෙළ අනිත් පැත්තෙන් කුලියා පිටි වගේ දුර මේ කොරෝනා වසංගතයට සම්බන්ධ ගම්මාන තියෙන ප්‍රදේශයක් කුරුණෑ දිස්ත්‍රික්කය. එහෙ ඉඳලා ආපු අයට අවසානයේදී කොරෝනා වෙනොත් බැට ගන්න වෙලා කැන්සර් එකකුත් බැට ගන්න වෙලා ඒතියෙද්දී මේ අහිංසක මිනිසුන් මේ විදිහට පාරේ රස්තියාද වෙනවා. රස්තියාද වීමට ගැටලුවක් ඇති වෙන්නට ඕනේ. මේකට ආරම්භයක් හරි ක්‍රමයක් තියෙනට ඕනේ. නිලධාරීන් විසින් PHI මහත්තයා නිකම් බෝඩ් එකක් දාලා ගිහිල්ලා අදාළ දේ කරලා ඉවරයි කියලා කිව්වට වැඩක් නැහැ. මෙතනින් පාසල් ළමයි යනවා, ගමේ අය යනවා, මෙතන මිනිස්සු එනවා, ඇසුරු කරනවා. අපේ පාසල් වල තියෙනවා නිරෝධායන කරන පවුලක දරුවෙක් පාසලට ගන්න එපා කියලා. එතකොට මේ අයගේ බඩු මුට්ටු දැන් අල්ලන්න කියලා කිව්වට වෙන කෙනෙක් ඒව අත ගහන්න බෑ නීත්‍යානුකූලව. ඒක වැරදි. මොකද මේ අයත් ඇසුරු කරන්න බෑ නීත්‍යානුකූලව. ඉතින් මෙයාට උදව් කරලා මේ උපකරණ අරන් යන්න බෑ. වාහනේ කරන් යන්න බැරි නම් කවුරු හරි උදව් කරන්න ඕන. උදව් කරන්න එන අයට බයක් තියෙනවා. මොකද මේ අය වැරදිලා හරි පොසිටිව් තත්වයේද කියන එක කිසිදු විදිහේ පරීක්ෂණයකින් ඔප්පු කරගඩ නැහැ. නිරෝධායනය කරන්නේ සැකයටනේ. වැරදිලා හරි පොසිටිව් නම් මේ අයගෙන් මේ බඩු දෙන්න ගන්න උදව් කරන ඥාතීන්ට හිතවතුන්ට සියලු දෙනාටම මේ වෛරසයේ ව්‍යාප්ති වීමේ හැකියාව පැහැදිලිව තන යනතුර ඒ බය ඉතාමත්ම විශේෂ කාරණාවක් ලෙස සලකන්න වෙනවා. තව විශේෂ අවධානයක් මේ ප්‍රදේශයේ අදාළ බලධාරීන් විසින් මේ ප්‍රශ්නයට යොමු කළ යුතුමයි කියන කාරණේ අවධානය කරන්න ඕනේ. මේගොල්ලන්ට වෙලා තියෙන්නේ දැන් අරහෙන් එකීඩමක් මෙතන එකීඩමක් මෙතන එකීඩමක්. දැන් දවස් 4ක් 5ක් විතර මේගොල්ලෝ ඇවිල්ලා මෙතන මේ වැස්තරේ තෙමි තෙමි මෙතන ඉන්නවා. කොයි පැත්තෙන්වත් මේකට අදාළ වූ බලධාරියෙක් මෙතන ආවේ නැහනේ මේ වෙනතෙක්. එතකොට මේ ඉන්නේ මිනිස්සු වර්ගයක්නේ. එතකොට මේගොල්ලන්ගේ මේ දුක දැනෙන්න රාජ්‍ය සේවකයෝ ඉන්නවානේ. මේ රාජ්‍ය සේවකයෝකට පුළුවන් නේ මේකට කොයි පැත්තකින් හරි මෙයාට සහනයක් කළා දෙන්න. එතකොට එහෙම නෙවන්නේ ඇයිද කියන එක තමයි අපේ මේ ගැටලුව තියෙන්නේ. මොකද එයා රාජ්‍ය අපෙන්නේ දැන් ඕගොල්ලන්ට පඩි වෙනම හදන්නේ. මොකද වෙනම අට්ටු ගහලා දෙනව නෙවෙයි රාජ්‍යෙන් රාජ්‍ය සේවකයාට පඩියක් වෙනම දෙන්නේ නැහැ. නමුත් මේ අපෙන් බදු ගෙවන වගේ නිකවන්නේ. එහෙනම් ඇයි මෙයාත් ඒ වගේ පුජ්‍යලෙක් මෙයාගේ මුත් ඒ බද්ද අය කරනවා නම් ඒගොල්ල එයා වෙනුවෙන්වත් එයා ජංගිසිර නිලධාරිය පඩි ගන්නවා නම් ඇයි ඒක මේගොල්ලන් මේ රාජකාරිය මෙයාට කරලා දෙන්න බැරියේ?